අද ඉතා වැදගත් අවසත් සාගර දූෂණ විරෝධී දිනය. ඇත්තටම අපිට පෙනී යන කාරණයක් තමයි දැන් ලෝකයේ පැත්තෙන් බැලුවාම විශේෂයෙන්ම මේ ඇල පාරවල් දොළ පාරවල් ගංගා ඒ වගේම වෙරළවල් වල ඇවිදින අය නිසා විශාල වශයෙන් සාගරයට පොලිතින් ප්ලාස්ටික් වගේ නොතිරන ද්‍රව්‍ය එකතු වීමත් ඒ වගේම වෙනත් අපද්‍රව්‍ය එකතු වීමත් සිදුවෙනවා. ඉතින් විද්‍යාඥයෝ ගණන් හදලා බලලා තියෙනවා දැන් 2030 වෙනකොට වගේ මූදේ ඉන්න මාළුන්ගේ පරට වඩා වැඩි වෙයි කියලා මූදට දාලා තියෙන ප්ලාස්ටික් ප්‍රමාණය. ඒ වගේ තත්ත්වයක් හමුවේ මූද අපේ තියෙන ජීව පද්ධතිය මිය ගියොත් ඒක අනිවාර්යයෙන්ම මිනිස්යාට තීරණාත්මකව බලපානවා. ඒ වගේම මේ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ඇතිලා තියෙන ප්‍රශ්න වලට දැන් ලෝකෙම මුහුණ දෙනවා. ඉතාම අධික වර්ෂාව, ඉතාම තද පෑවිල්ල හා වැඩි කියන්නේ නැති දෙයක්. නමුත් ඇත්තත් ඒ තමයි සාගර ජලය රට ඇතුළට කාවෙන්නේ. ඉතින් අපේ මේ පහුගිය දවස්වල කොළඹ හා අවට ප්‍රදේශවල කසල කළමනාකරණය කරද්දී අපිට පෙනී ගිය දේ තමයි විශේෂයෙන්ම මේ දුම්රිය පාරෙන් ඌද පැත්තට වෙන ප්‍රදේශවල කසල එකතු කරන්න තියෙන නොහැකියාව. මොකද වාහනයක් එන්න විදියක් නැහැ, කම්කරුවෙකුට එන්න විදියක් නැහැ, ඒ වගේම විශාල වශයෙන් අනවසර පදිංචිකරුවන් ඉන්න නිසා. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා සෑම මාසයකටම සැරයක් දවස් අවුරුද්දක් දවසක් සංකේතාත්මකදී මාසයකට සැරයක් මේ කොළඹ පස්නාහිර පළාතේ මුහුදු තීරය නිමත්ව විකසිත කරන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන සෑම කෙනෙක්ම ඉල්ලනවා මුහුදට ඒ වගේම ජලමාර්ගවලට කැලි කසල හෙලීම, මල අපද්‍රව්‍ය හෙලීම සහ අනිකුත් දේවල් හෙලීම නවත්තන්න. ඒක ඔබට විතරක් නෙවෙයි රටටම කරන මහා අපරාධයක්, අපේ පරිසර පද්ධතියට කරන මහා විනාශයක්.